විජේසිරි මන්ත්‍රීතුමා සමගි ජන බලවේගයේ සමගි ජන සංධානයේ නියෝජනය කරන පාර්ලිමේන්තු තුළ බොහොම ක්‍රියාකාරීව කාර්යශූරව විශේෂයෙන්ම ජනතාව වෙනුවෙන් ප්‍රශ්න අහන බොහොම තදබල ලෙස අදහස් ඉදිරිපත් කරන හොඳ තරුණ මන්ත්‍රීවරේ නිසා විශේෂයෙන්ම මම දැක්ක දැන් කාලයක් පුරාවටම එතුමාගේ ඉදිරිපත් කරන වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නද එහෙම නැත්නම් එතුමා යම් කිසි කරුණු කාරණා ඉදිරිපත් කිරීමකදී බොහෝ අවස්ථාවලදී එතුමාට හැම අතකින්ම බාධා එනවා. ඉතින් ඒක අපි තරේ ප්‍රතික්ෂේප කරන්නට ඕන. විතක එතුමාගේ ප්‍රශ්න ලයිස්තුවේ පහළටම යනවා. මන් දන්නේ මොකද්ද මේ අදෘශ්‍යමාන බලවේගය චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න පහළට දමන. ඒ වගේම එතුමාට ඇත්ත වශයෙන්ම එතුමාගේ අයිතියක් තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට තමන් නියෝජනය කරන ජනතාව වෙනුවෙන් කතා කරන්න. ඇත්ත වශයෙන්ම මේ සිද්ධිය සිද්ධ වෙනකොට මම සභාගර්භයේ සිටියේ නැහැ. හිටියනම් මම මේකට මැදිහත් වෙනවා. හැබැයි එකක් කියන්නට ඕන චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාගේ අදහස් ඉදිරිපත් කිරීම බොහොම වේගවත් බොහොම තර්කානුකූලයි බොහොම ශක්ති සම්පන්නයි. හැබැයි එතුමා මේ ද්වේෂ සහගත අදහස් වලින් කටයුතු කරන පුද්ගලෙක් නෙවෙයි. එතුමා ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කරන පුද්ගලෙක්. හැබැයි එතුමා කියන ආකාරයට මේ පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කළ යුතු නිලධාරියෙක් යම් කිසි ක්‍රියාදාමයක නිරත වුණා නම් ඔය කියන ආකාරයට ඒක පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා. දැන් ගරු කථානායකතුමනි ඔබතුමාම දන්නවා මන්ත්‍රීවරයෙකුගේ අයිතිය තමයි වෝට් එකක් ඉල්ලන එක. නමුත් ඒ වෝට් එක ඉල්ලන අවස්ථාව ගැන මම ඒක වෙනම කතා කරන්න මම මොකද මගේ කාරණාව මෙතනට ගේන්නේ යන්නේ නැහැ. නමුත් ඒ කරුණු කාරණාත් ඔබතුමාට නිවේදනය වුණයි කියලා ඒ නිලධාරින් කියනවා. හොඳට ඔබතුමා ඒ නිලධාරින්ට සමන් දුන්නේ නැහැ. හැබැයි නිලධාරින් කටයුතු කරනවා නම් යම් කිසි ආකාරයකට චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාගේ වරප්‍රසාද කඩකරන්න එතන බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. එහෙම වෙන්න බෑ. මේ ප්‍රශ්න කිරීම අදහස් ඉදිරිපත් කිරීම ද්වේෂ සහගත වෙන්නට බෑ. ඒක දේශපාලනීකරණය වෙන්න බෑ. කරුණාකරලා චමින්ද විජේසිරිමැතිතුමාට සාධාරණත්වය ඉෂ්ට කරන්න එතුමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි සියලු දෙනාම පෙනී සිටිනවා කියන එක මේ අවස්ථාවේ කියන්න ගන්න. විපක්ෂ නායකතුමා ඒක අපි උත්තරින් මේක නවතර කරනවා.